पालम कोटम अतिगर वाग्रा मात तुमांट मागे कृतवेदित्य पिरिनामनवा मे अवस्था बट सहभागी वेला मे मैतिवरणे अपे जयग्रहणे वेनुवेन अपे दिरिगेन्वीम संदहा मे अवस्था बट एक्वीम पिलिबंदव ओबतुमान दान्नवा मेराटे मगे देशपालन जीविते मम गुता अमारु तीरने तमाइ जनता विमुक्ति पेरमुने एलियट बाहिन तीरने ये तीरने यदा गन्न सिद्ध हुने यदा मम ये हिटपु पक्ष उबतुमा युद्ध इसरहट अरगने यनकोट अयवेयट ककुल माटुदान कुम सूदानम वेनकोट एक वलक्वा गणीम सदा ये पक्षे तुल करपु अभ्यंतर अरगले ममे को बुतुमाट कवदा का संधान कलने ये अरगले हम हेतु ने जनता विमुक्ति पेरमुने हेतुले महापिली बंधु देशपाल अविश्वास अकति कर गान ओं तो उमना उना मगे देशपाल भूमिका महिंद राज पक्ष संधा भूमिका खटियट जनता विमुक्ति पेरमुन अभ्यंतरे मत्याखदन नमुत युद्ध यानवेला एक सहाय दीयुतु किन मते हिटिये उबतुमा एक पौद्गलिको कथा बहक करला वदने वेई अडुगान एवेन एवेन विट उबतुमाव मुनगहिला अरलियगह मंदिरेदी मतिवरण कालेदी मुनगहिच्च कैरेन्न वेनम विशेष वशयेन मुनगहिला कथा करला वतिब्बे नै एहेम तियेद्दी ए मते हदला अंतिमट तीरणय गन्न सिद्ध वुना मम ऐतुलु मंत्रीवरु 11ක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් හැටියට එළියට බැහැලා ජාතික නිදහස් පෙරමුණ කියන වෙනම දේශපාලන පක්ෂය හදලා පළමු කොටම අපි සම්මාදන් වුණා ඔබතුමාගේ නායකත්වයෙන් එල්ටීටී ත්‍රස්තවාදය බේරා ගැනීමේ ඒ මහා පුණ්‍ය කර්මයට එල්ටීටී ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමේ ඒ මහා පින්කමට දායක වෙන්න හවුල් වෙන්න අපට ලැබුණා ඒක තමයි අපේ දේශපාලන ජීවිතයේ ලැබපු लोकुम गौरवे लोकुम वटिनाकम करवाग्रमातुमी हे वगेम एतन सिट उपतुमा समु एकट हिटिया एतम बिट आंडु आंडु आरक्षा करगन्नापि मुलुवेर योदा कटयुतु करुवा हे वगेम एतम विवेचनात्मक करुणु अपि इदिरिपत् कला मट समावेन्न 2015 जनवरी 8ट कलिन ए समहर देवाल අපි ඉදිරිපත් කරපු දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් වුණා නම් ජනවාරියට පරාජය පිළිබඳව අපිට කතා කරන්න අද සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අතිගරු අග්‍රාමාත්‍යතුමනි දුසිත හල්ලලුව කියන මංගල සමරවීරගේ හිටපු ලේකම් ඔහුගේ හඬපටයක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා සමාජ ජාලාවල සංසරණය වෙනවා. ඒ හඬපටේ දුසිත හල්ලලුව කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙක් එක්ක කතා කරලා කියනවා ඇයි ඔබ मेतिवरण कोमीशन में सभापति कथा रिकॉर्ड कर लियड दिदास पहलवे जनाधिपति वर ये मनुष्य अपट दीपु सहयोग ऐ अमतक करो मेतिवरण कोमीशन में सभापति तुमा दिदास पहलवे बल पेर लियट एगोलुंट एक सज्जाधिक पक्षेट दीपु सहयोग ऐ एक अमतक करा ममन हदट मेक अन्यमार्थ कीलो पैतुन हतरा चंद प्रतिपल निकुत्वने का प्रमाद उने असामान्य प्रतिसत्या ज्ञापने उतुरे चंद वेटुने एवागे नील नोवन चंद प्रतिपल निकुत किरीम माध्यन वेलकुए पलमिनी वतावट ए ओक्कोम कले परिगण का कामरे हिटपु आशु मार सिंह कियन निकाम निकाम पुद्गले अब रनिल विक्रम सिंह जाति कला इस्तुएन पार्लिमेंटु मंत्री करला गेनावे मे ओक्कोम कले निकां नेवेई मेन्न मे विशेष हेतु अतुव කොහොමාරි කමන්නේ ඒ කුමන්ත්‍රණකාරී මෙහෙයුමෙන් ඔබතුමා පරාජයට පත් වුණා මම ඔබතුමාගේ පරිණත භාවය දැක වඩා පරිණත භාවය වඩාත්ම තේරුම් ගත්ත දවසේ දා මට මතකයි 2005 ජනාධිපතිවරණදී ඔබතුමාත් එක්ක හෙලිකොප්ටරේ රැස්වීම වලට යනකොට එක වෙලාවක මම ඇහුවා ජනාධිපතිතුමනි මැතිවරණයේ සති 3ක් විතර ගිහිල්ලා අගමැති තුමනි ඔබතුමා මොකද හිතන්නේ දිනනවද පරදිනවද කියලා ඔබතුමා කුවා නෑ බිමල් දිනනවා කියලා ජයසිරි මහ බෝධින් වහන්සේ ගාව
ඔබතුමා හිටගෙන ඉන්නකොට බෝකොලයක් ඇවිල්ලා සිරුරේ ස්පර්ශ වුණා එදා මම හිතාගත්ත මං දිනනවා කියලා අනිවාර්යෙන් දිනනවා කිව්වා හැබැයි 2015 මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මම ඔබතුමාත් එක්ක ඒ වගේම යනකොට මම ඇහුවා ඒත් සති 3ක් විතර ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඇහුවා ඔබතුමා දීපු උත්තරේ 2005 දීපු උත්තරේ හා සමාන උනේ නැහැ ඔබතුමා දැනන් හිටියා යම් කිසි අවාසිදායක තත්වයක් ඔබතුමාට ඒ තිබිට දේශපාලන ඥාණයට ඒක තේරුම් ගිහිලා තිබුණා හැබැයි ඒක තේරුම් ගිහිලා තිබුණට ඔබතුමා තුලින් කාටවත් ඒක පිටතට පෙනුනේ නැහැ ඒ විතරක් නෙවෙයි පරාජය වූ බව දැනගත් වහාම ඒක උපේක්ෂාවෙන් බාර අරගෙන 9 වෙනිදා පාන්දර සිනහමසු මුහුණින් එහෙම එළියට බහලා යන්න තරම් මුහුකුරා ගිය දේශපාලන පරිණත භාවයක් මේ රටේ කිසිම දේශපාලන නායකයෙකු තුලින් අපි දැකලා නැහැ අපේ හතුරු පිළ හිතුවේ මහින්ද රාජපක්ෂ රෙජීමේ එහෙම අතහරින එකක් නැහැ ඒ නිසා ඒගොල්ලෝ වට කරන්න අරලිය ගහ මන්දිර වට කරන්න සරසුන් හදන් හිටියා නමුත් මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද කියන එක මුළු ලෝකෙටම එදා ඔබතුමා ඉතාල නිවැරදිව පෙන්වුවා කොහොම නමුත් එදා ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටට සාමයේ දිනා දුන් නායකයා විදියට නෙවෙයි නම් ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් වෙලා නෙවෙයි නම් නැවත මේ රටේ ජනතාව ඔබතුමාව ඕනේ කියලා නැගී හිටින්නේ නැහැ මේ මිනිසුන්ගේ හදවත්වල බුරුබුරා ඇවිලෙන වේදනාව දැකපු නිසා ඔබතුමාව බලලා බුලත්තක් දීලා වැඳලා යන්නේන මිනිසුන්ගේ ජනගංගාව දැකපු නිසා අපි තේරුම් ගත්තා ඔබතුමා එක මන් දැක්ක ITN එකේ කියනවා ඒ වෙලාවේදී විමල් කිව්වා මේක දේශපාලන බලවේගයක් බවට පෙරලන්න ඕනේ කියලා ඒ වෙලාවේදී මට මතකයි විමල් කිව්වා කියලා ඔබතුමා ITN එකේ 50 වෙනි දේශපාලන ජීවිතය වෙනුවෙන් කරපු වැඩසටහනේදී කිව්වා ඒකම මට ඒ වෙලේ ඔබතුමා දුන්නු උත්තරේ ඔබතුමා ITN එකට කිව්වේ නැහැ ඔබතුමා කිව්වා විමල් මගේ දේශපාලන ගර්භාෂයේ JVP නිසා එහෙම හිතලා වෙන්නේ නැති ඔබතුමා කිව්වේ විමල් ශ්‍රී ලංකා කාර්යෝ පෙරදුනොත් අවුරුදු 5ක්වත් යනවා ආයි නැගිටවල ගන්න කියලා කිව්වා ඒකම මම කිව්වා නෑ ජනාධිපතිතුමනි මේ පාර එක වෙනස් ඔබතුමාගේ පරාජය මේ මිනිසු බලාපොරොත්තුුනේ නෑ ඒ නිසා වෙන දෙයක එහෙම වුණාට මෙදා පාරේ එක එහෙම වෙන්නේ නෑ කියලා ඒ තිබිච්ච විශ්වාසය තමයි ඔබතුමාගේ ආශිර්වාදය ඇතුව නුගේගොඩ පෙබරවාරි 18 ජනරැලිය පටන් අරන් අපේ ඇතම් කොටස් සිටියේ දෙගිඩියාවෙන් කොයි පැත්තේ හිට ගන්නවද කියන දෙගිඩියාවෙන් ඒ දෙගිඩියාව නැති කරන ක්‍රියාදාමය අපි ආරම්භ කළා ඔබතුමා ඒ ක්‍රියාදාමයට අපිට ශක්තිය දුන්නා අපි ඒකාබද්ධ විපක්ෂයක් හැටියට වෙනම ගොඩනැගෙන්න පටන් ගත්තේ ඔබතුමාගේ නායකත්වය ලැබිච්ච හින්දා ඔබතුමා එදා දේශපාලන වශයෙන් විශ්‍රාම ගියා නම් එහෙමනම් අර හතුරු පරගැති පිළ තවමත් මේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන යනවා ඔබතුමා නැවත දේශපාලන නායකත්වයේ දෙන්න ආරම්භ කිරීම නිසා තමයි මේ රට අද මෙතනට මේ විදියට හරි බේරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේත් සුසංයෝගයෙන් යුක්ත වර්තමානයක් ආරක්ෂාවක් මේ රටට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මම දැන් එනකොට සමාජ මාධ්‍යවල දැක්කා උපන්නහා මරණ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්ද කවුද නිලධාරියෙක් මහත්යයට කියලා ඊට පස්සේ උපන්න සහතිකවල ජාතිකත්වයේ ගැන සඳහන් වෙන්නේ නැහැ ආගම ගැන සඳහන් වෙන්නේ නැහැ කියලා ඒක දැක්කම මමත් පුදුම වුණා ඔබතුමාත් එක්ක එනකොට මම දැන් ඔබතුමාටත් ඒක ගැන කිව්වා ඔබ එතු ජනාධි අගමැතිතුමායි වෙලෙම කතා කරලා අමාත්‍යංශ ලේකම්ට ගිහුවා මේක වහම නිවැරදි කරන්න කියලා මේක මම ජනාධිපතිතුමාටත් කිව්වා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් මේ නිලධාරියාගේ මගින් ගිහිල්ලයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේ ආණ්ඩුව මේ රටේ ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටේ පොදු ජන අභිලාෂයන් සුරකින ආණ්ඩුවක් ජාතික උරුමයන් රකින ආණ්ඩුවක් ජාතික උරුමයන්ට අත තිබ්බොත් අත තිබ්බ කවුරු වුණත් එයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුවක් නැගිනිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් රකින්න ජනාධිපති කාර්යසාධන බලකායක් හදපු ආණ්ඩුවක් පොදු ජනතාවගේ දුක හඳුනන ආණ්ඩුවක් අපොස සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් තරුණයන්ට රැකියා දෙන්න පටන් ගත්තේ ඒ හන්ද උපාධිධාරීන් 50,000ටම එකවර රාජ්‍ය සේවයට බඳව ගන්න හැදුවේ ඒ හන්ද මේ රටේ පොදු ජනතාවගේ දුක වේදනාව හඳුනන ජාතියේ අක්මුල් සිඳගන්නේ නැති
අක්මුල් සිඳලන්න හදන කාටවත් ඉඩ දෙන්නේ නැති ඒ මහා ප්‍රෞඩ ඓතිහාසික උරුමය ඒකට ජීවය දෙන පණ දෙන ආණ්ඩුවක් අපිට තියෙන්නේ ඒ නිසා මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් අදබෑවත් මේ ඒ ඔය කියන ධාතිය උප්පන්න සහතික මේ නායකත්වයේ යටතේ ඔය කියන නිලධාරින්ගේ උප්පන්න සහතික මේ රටේ කෙරෙන්නේ නැහැ ඒ නිසා අපි තමුන්වංශලගෙන් ඉල්ලන්නේ එදා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂකට අධික ඡන්දය දුන්න කඩුවෙල ජනතාවට කොරෝනා මර්ධනය කරමින් ඒ වසංගතයේ මුළු ලෝකෙම පැටගෙන කොට එක පාලනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දීලා තිබෙන නායකත්වය අනුගමනය කරලා ඒ නායකත්වයට තව බලයක් වෙන්න ශක්තියක් වෙන්න ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් කඩුවෙලින් පොහට්ටුව ලකුණට ලබා දීම සඳහා අපි සියලු දෙනාම කැපවෙමු ඒ වගේම සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ දෙන්නත් මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙන වෙනම ඉල්ලන නිසා ඒ දෙන්නටම වඩා ඉහළ මනාප ඡන්ද ප්‍රමාණයකින් මේ තමයි වෙන අගමැතිතුමනේ හැමදාම ඉදින් කොළඹ දිස්ත්‍රික්කේ මාව තමයි පළමුවෙනියා කරන්න කොළඹ දිස්ත්‍රික්කේ මිනිසු මේ පාරට අගමැතිතුමා කියනවා මේ පාරත් එහෙම තමයිලු මගේ ඉල්ලීම තියන්නේ අර දෙන්න ගන්න මනාප ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි මනාප ඡන්ද ප්‍රමාණයක් තමුන්වහන්සේලා මේ පාර මට ලබා දෙනවා කියන විශ්වාසය තියෙනවා ඒ ජයග්‍රහණේ කොටස්කරුවන් වීම සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් අපේ නගර සභාවේ සියලුම මන්ත්‍රීතුමියන්ට මන්ත්‍රීවරුන්ට මේ අපිත් එක්ක එකට සමගිව මේ ගමන යාමට පෙළ ගැසීම ගැන මගේ ස්තුතිය සහ ගෞරවය පිරිනමමින් මේජර් ප්‍රදීප් උඳුකොඩ මැතිතුමන් එතුමාගේ මනාපංකේ 14 එතුමාත් ඉල්ලනවා එතුමාට තමුන්වහන්සේලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ආරාධනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා මාතෘභූමියට ජය වේවා රට රකින්න අපේ ආණ්ඩුවට ජය වේවා ප්‍රගතිශීලී ඔබ සැමට ජය වේවා